ශ්‍රීලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ වැටුප මාස කිහිපයක සිට වාරික වශයෙන් ගෙවීමට එරෙහිව සේවකයන් සිය විරෝධය පළ කරනවා. අධික ලෙස ඉහළ යන ජීවන වියදම හමුවේ අවසා රසකදීම මේ පිළිබඳව පාලන අධිකාරියට දැනුම් දුන්නද සාධනීය පිළිතුරක් නොලැබුණු බව පවසමින් සේවකයන් අද සභාපති කාර්යාලය වටලමින් විරෝධතාවක නිරත වුණා. පසුව පොලිසිය පැමිණ සභාපතිවරයා ඉන් මුදා ගැනීමට කටයුතු කළා. බණ්ඩාරගම යටියන ප්‍රදේශයේදී අද පෙරවරුවේ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් මෝටර් රථයක ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් 77 වැනි කාන්තාව එමසානියේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පිටුපසින් පැමිණි මෝටර් රථයේම කාන්තාව යට කරගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මෝටර් රථයේ ධාවනය කළ 23 වැනි තරුණයෙකු පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. රුසියාවේ පැවති කසන් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ද නිවුස් පේපර් චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය දුන් සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර යන රංගන ශිල්පීන් දෙදෙනාට සමව හිමිව තිබෙනවා. ද නිවුස් පේපර් චිත්‍රපටයේ නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම සම්මාන ලබා ගත්තා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවීන්ද්‍ර සිල්වා මහතාගේ පියාණන් අභාප්‍රාප්ත වී තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු එල්.එච්. ක්‍රීසි සිල්වා මහතා මිය යන විට 93 වන වියේ පසු අතර අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පසු 4:30ට මාතලේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.